ආයුබෝවන් ස්වර මියුසික් channel එකට ආදරයෙන් පිළිගන්නවා අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ 2020 සාමාන්‍ය පෙළ පෙරදිග සංගීතය ප්‍රායෝගික පරීක්ෂණයේ සිදු වූ වෙනස්කම් පිළිබඳව සම්පූර්ණයෙන්ම වෙනස්කම් ටික සාකච්ඡා කිරීම අපහසු වුණත් පළවෙනි ප්‍රශ්නය ශ්‍රවණ පරීක්ෂණයේ සිදු වූ වෙනස්කම් ටික අද මම මේ වීඩියෝ එකෙන් උදාහරණ සහිතව සාකච්ඡා කරනවද වේ පුතේ ශ්‍රවණ පරීක්ෂණය කලින් තිබ්බ විදිහට වඩා මේ පාර වෙනස් වෙලා තියෙනවා ශ්‍රවණ පරීක්ෂණයටම තියෙන්නේ මේ පාර ප්‍රශ්න 3යි ස්වර ඥානය තාල ඥානය රාග ඥානය මෙන්න මේ කොටස් 3 අද මම මේ වීඩියෝ එකේ දුවේ පුතේ මේ ස්වර ඥානය සහ තාල ඥානය පිළිබඳව සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ මේ වීඩියෝ එකේ මම ආකාරයෙන් ගායනා කරපු ස්වර හතරේ ඛණ්ඩ පහක් දීලා තියෙනවා ඔයාලා ඒ පහ අඳුනගෙන පළහැන් කමෙන්ට් කරන්න නැත්තම් ස්වර මියුසික් channel Facebook page එකට මට එවන්න ඊළඟට තාල ඥානය තාල ඥානයටත් මම විවිධ තාලයන්ට අනුව නිර්මාණය වෙලා තියෙන ගීත පහක් උදාහරණ දීලා තියෙනවා ඔයාලට පුළුවන් ඒ ගීතවලට අයිති තාල අඳුනගන්න හරි මම කියන්නම් ඒ යටතේ තියෙන ප්‍රශ්න ටික මොනවාද කියලා තාල ඥානයේ යටතේ තියෙනවා දුවේ පුතේ ඔයාලට ඒ ගීතයේ තාලය හඳුනා ගැනීම ඊළඟට ඒ තාලය විභාග කර දැක්වීම මේකෙදි දුවේ පුතේ මාත්‍රා දැක්වීම හෝ තාල සංඥා දැක්වීම අවශ්‍ය වෙන්නේ නැහැ ටේකාව පමණයි ලියන්න ඕනි පැහැදිලිද ඊළඟට ඒ තාලයට අයිති ඒ වගේ වෙනත් ගීතයක මුල් පාදය ලියන්න තියෙනවා ඒකෙදි සරල ගීයක් වෙන්න පුළුවන් නූර්ති ගීයක් වෙන්න පුළුවන් මොනවා හරි ඒ තාලයට ගැළපෙන ගීතයක් විය යුතුයි ඊළඟට ඒ තාලයට උචිත ගැළපෙන දේශීය තිත නම් කරන්න ඕනි ඒකෙදි දේශීය තිත ප්‍රස්තාර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ හරි ඉස්සෙල්ලාම ශ්‍රවණ පරීක්ෂණයේ ස්වර ඥාණයට මම දීපු උදාහරණ ටික තමයි මේ තියෙන්නේ ආකාරයෙන් ගායනා කරලා තියෙනවා අඳුන ගන්න බලන්න අඳුන ගන්න පුළුවන් වුණාද පුළුවන් වුණා නම් පළහැන් එක කියලා දාලා මේ ස්වර හතර කමෙන්ට් කරන්න බලන්න නැත්තම් Facebook page එකට මට උත්තරේ එවන්න ඊළඟට මං කියව ස්වර හතරත් අඳුන ගන්න පුළුවන් වුණාද පුළුවන් වුණා නම් දෙක කියලා දාලා පිළිතුර එවන්න කල්පනාවෙන් හොඳට අහගෙන හිටියොත් අඳුන ගන්න බැරි කමක් වෙන්නේ නැද්ද වේ පුතේ ලියන්න බලන්න ඒකටත් උත්තරේ ඊළඟට කිව්ව ස්වර හතර පිළිතුර එවන්න බලන්න හරි දැන් මං ඔන්න මුල් ස්වර හතර අඳුනා ගැනීම වෙනුවෙන් දීපු අභ්‍යාස පහට සාර්ථක උත්තර ලිව්වද ඉවුවනම් උත්තර එවන්න බලන්න පිළිවෙලට 1 2 3 4 5 කියලා දාලා මුල් ස්වර හතර නිවැරදිව පිළිවෙලට ලියනවට අද්දුවේ පුතේ ලකුණු හතරක් හම්බ වෙනවා එක ස්වරයක්වත් මාරු කරලා ලියන්න එපා හරි දැන් තාල ඥානය වෙනුවෙනුත් මම මේ ගීත කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා මේවත් තාල අඳුනගෙන උත්තර ලියන්න බලන්න
ගන්න පුළුවන් වුණාද අපහසුවක් වුණා නම් නැවත නැවත අහන්න අහලා උත්තරේ ලියන්න බලන්න ඒක ප්ලේ කරාම ඔයාලා අතින් තාලයක් තියලා බලන්න පොඩි ක්ලැප් එකක් හරි තියලා බලන්න මේක කීයෙන් කීයද යන්නේ කියන එක හොඳ කල්පනාවෙන් අහගෙන තාල තියලා මාත්‍රා ගාන ගණනය කරලා බලන්න වඩාත්ම උචිත හින්දුස්ථානි තාලය මොකද්ද කියන එක කියන්න බලන්න මේ ගීතයේ තාලයත් අඳුන ගන්න පුළුවන් වුණාද කියන එක අනු කොටස් ටිකටත් උත්තර ලියන්න ඕනි තාලය නම් කරන්න ඕනි තාලයට ඒකාව විභාග කරන්න ඕනි ඒ තාලයට ගැළපෙන වෙනත් සරල ගීතයක් නූර්ති ගීයක් නම් කරන්න ඕනි ඒ තාලයට ගැළපෙන දේශීය තිත නම් කරන්න ඕනි මෙන්න ඊළඟ ගීතය මම ඉදිරිපත් කරපු හැම ගීතයක්ම දුවේ පුතේ ඔයාලට විෂය නිර්දේශයේ දීලා තියෙන ගීත. සමහර විට ඔයාලා මේ ගීත බොහෝමයක් අහලා තියෙන්නත් පුළුවන්. හැබැයි උත්තර ලියනකොට ගීතය අඳුනගෙන පොත්වලින් ප්‍රස්තාරණම් බලන්න යන්න එපා. තනියෙන් තාලා තියලා අඳුන ගන්න ඕනි. බලන්න දැන් ඊළඟ ගීතය. අඳුනගත්තට පස්සේ පිළිතුරු ගොනු කරගෙන යනකොට අනු ප්‍රශ්න ටිකට නිවැරදිව අනු ප්‍රශ්න අංක දාන්න. ඔන්න ඊළඟ ගීතය. අඳුන ගන්න පුළුවන් වුණාද බැරි වුණා නම් අපහසුතාවයක් වුණා නම්
හෝ පිළිතුර නිවැරදිදයි බලන්න මේක නැවත නැවත ප්ලේ කරන්න කොහොම හරි නිවැරදි පිළිතුර හොයාගන්න මෙන්න ඊළඟ ගීතය හොඳට අහලා තියෙන ගීත නේද? ඔව් මම මෙතන ඔක්කොම දීලා තියෙන්නේ නූර්ති මවුගුණ ගී සහ විවිධ තාලයන්ට අනුව නිර්මාණය වූ ගී සියල්ලම 10 11 විෂය නිර්දේශයට අනුකූල ගීත. හොඳ කල්පනාවෙන් අහන් හිටියොත් ඔයාලට හොඳට අඳුනගන්න පුළුවන්. මෙන්න මේ වගේ ගීත තමයි ඔයාලගේ තාල ඥානය අඳුනගන්න ඔයාලට ප්‍රායෝගික පරීක්ෂණයේ ඉන්න පරීක්ෂක මණ්ඩලය ඔයාලට දෙන්නේ. ඉතින් කල්පනාවෙන් අහගෙන හිටියොත් සාර්ථකව උත්තරයක් නම් ලියාගන්න බැරි කමක් වෙන්නේ නෑ දුවේ පුතේ. ශ්‍රවණ පරීක්ෂණයේදී වැදගත් වෙන්නේ මොකද්ද? හරියට කල්පනාවෙන් ඇහුම්කන් දීම. ඇහුම්කන් දීම. හොඳට මතක තියාගන්න. බලන්න ඊළඟ ගීතය. දැන් මම මේ ඉදිරිපත් කරපු ගීත පහටම පැහැදිලි තාල අඳුනගෙන අනු ප්‍රශ්න සඳහා නිවැරදිව පිළිවෙලට ප්‍රශ්න අංක දාලා ඔයාලා උත්තර ලියන්න ඇති කියලා මම විශ්වාස කරනවා දුවේ පුතේ. හැකිනම් පල්ලෙහැන් කමෙන්ට් එකක් දාන්න මම නැවත නැවත කියනවා. ඒ වගේම මම මේ වීඩියෝ එකෙන් රාගඥානය අඳුන ගැනීම කරන්නේ නෑ දුවේ පුතේ. මොකද මේ ප්‍රශ්නේ ටිකක් ඔයාලට අලුත්. අන්න ඒ නිසා මේක නැවත නැවත මේ ගීත ටික ප්ලේ කරලා තාල අඳුන ගන්න රාගඥානය මම හැකි ඉක්මනින් සතියක් ඇතුළත ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් මම කරන්නම් ඒකත් මේ විදිහට පැහැදිලිව විස්තර කරලා ඉතින් දුවේ පුතේ ස්වර මියුසික් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න මේ වගේ වටිනා වීඩියෝ තමයි මම ඔයාලට ගෙනත් දෙන්නේ අධ්‍යාපනික වටිනාකමකින් යුක්ත වීඩියෝ විෂය කරුණු ප්‍රායෝගික කරුණු ඇතුළත් මේ වගේ වීඩියෝ. ඉතින් යාළුවන්ටත් මේක ෂෙයා කරන්න විශේෂයෙන් සාමාන්‍ය පෙළ කරන දරුවන්ට විතරක් නෙමෙයි. දැන් 9-10 ඉගෙන ගන්න නංගිලා මල්ලිලාටත් මේවා අඳුන ගැනීම හරි වැදගත් වෙනවා. ඒ නිසා පෙරදිග සංගීතය හදාරන හැමෝටම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒකත් දැනුම බෙදා ගැනීමත් ලොකු දෙයක්නේ. මං ඉගෙනගත්ත දැනීම තමයි මං ඔයාලත් එක්ක මේ විදිහට බෙදාගන්නේ. ඉතින් දුවේ පුතේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න, ස්වර මියුසික් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම පිළිතුරු මේකේ comment කරන්න අපහසුතාවයක් ඔයාලට තියෙනවා නම් ස්වර මියුසික් channel Facebook page එකට ඔයාලා මට message එකකින් පිළිතුරු එවන්න. මම ඒවය හරිවැරදි කොහොමද කියන එක මං ඔයාලට ඒකට උත්තර දෙන්නම්. හරි ඊළඟට රාගඥානයේ වීඩියෝ එකෙන් අපි හම්බ වෙමු. මං හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වඩින වීඩියෝ එකක් වෙයි කියලා. එහෙනම් දුවේ පුතේ ගිහින් එන්න සුබ දවසක්.